ඉන්ධන මිල අඩු කිරීමත් සමග විදුලි ගාස්තුවද අඩු කළ හැකි බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පෙන්වා දෙන්නේ. විදුලි බිල පෙබරවාරි මාසේ 15 වැනිදා අත්නොව මතිකව 65%කින් වැඩි කරා. මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියක් නැතුව ඒ කරපු වැඩිවීමට මූලික පදනම වුණේ මේ විශාල වශයෙන් වැය වෙන ඉන්ධන සඳහා වැය වෙන මුදල් නිසා තමයි. මේක මෙච්චර ප්‍රමාණයක් වැඩි වෙනවා කියලා කිව්වේ. දැන් අපි දන්නවා දැන් ඊයේ රාත්‍රියේ ඉඳන් ඉන්ධන මිල අඩු වුණාම හැම දෙයකම මිල අඩු වෙනකොට ඉස්ලාම අඩුවිය යුත්තේ විදුලි ගාස්තු. මොකද ඒකේ හේතුව තමයි ඉන්ධන වැඩි වශයෙන්ම ලංකාවේ ලොකුම පාරිභෝගිකය තමයි විදුලි බල මණ්ඩලය දවසකට මෙට්‍රික් ටොන් විශාල ප්‍රමාණයක් විදුලිය ජනනය කිරීම සඳහා යොදා ගන්නවා. මේ බිල අඩුවීමේ ප්‍රතිලාභය මම හිතන්නේ අද රෑ සිට වගේ අනිවාර්යයෙන්ම මේ බලශක්ති ඇමතිවරයා විසින් මූලික වෙලා වැඩි කරපු බිල අඩු කිරීමට අනිවාර්යෙන් කටයුතු කළ යුතු බව තමයි මහජන උපයෝගිතා කොමිසමේ අදහස. බිලේ අඩුවීම අපි ගණනය කරලා තියෙනවා. තියෙන ප්‍රමාණය අනුව 65%කින් වැඩි වුණ එක 27% දක්වා අඩු වෙවි යුතුයි. ඒ කියන්නේ ඒ ප්‍රමාණයේ ප්‍රතිලාභය අනිවාර්යයෙන්ම මහජනතාවට ඉතා ඉක්මනින් අද හෙට දිනයක අනිවාර්යෙන් ලබා දිය යුතුයි කියන පදනමේ තමයි මම විශේෂයෙන් ඉන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.